මේෂ ලග්නය ලග්නාධිපති කුජග්‍රහයා හත්වැන්නේ බ්‍රහස්පති සමග, එසේම චන්ද්‍රයා තුන්වැන්නේ, හතරවැන්නේ රාහු, බුධ ග්‍රහයා අටවැන්නේත්, රවි ශුක්‍ර ශනි නමවැන්නේත්, කේතු ග්‍රහයා දසවැන්නේත් පිහිටිමින් ආරම්භ වෙන 2018 වසර ඔබට කොයි ආකාරයට බලපාවිද? ඇත්ත වශයෙන්ම කියනවා නම් 2017 වර්ෂයට වඩා ඉතාම යහපත් වසරක් වෙනවා 2018 වර්ෂයේ. විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය යහපත් වෙනවා ගිය වසරට වැඩිය. ඉතාම හොඳයි. වෙළඳ ව්‍යාපාර කරන ඔබට තමන්ගේ වෙළඳ ව්‍යාපාර ඉතාම ඉහළට ගැනීමට, ඒ වගේම දියුණු කර ගැනීමට, ඔබට අලුත් වෙළඳ ව්‍යාපාර වලට යොමු වීමට ඉතාම හොඳ කාලයක්. ඒ වගේම හොඳ වෙළඳ ව්‍යාපාරයකට හවුල්කරුවන් හොඳ ආකාරයටම ඔබට ලැබෙනවා. එසේම ආනයන, අපනයන, හෝටල්, රෙදිපිලි, ආහාරපාන වැනි ක්ෂේත්‍රවල නියුතු වන ඔබට ඉතාම හොඳ බව කියන්නටම ඕන. ඔක්තෝබර් මාසයෙන් පසුව ඉතාම හොඳයි. තමන්ගේ කටයුතු තව තවත් දියුණු වෙලා හොඳ ආදායම් මාර්ග ලැබෙන්ට වාසනාව තියෙනවා. ඒ වගේම තමයි විදේශ රැකියා කරන ඔබට ඉතාම හොඳ බවක් පෙනවා. ඒ සේවා ස්ථානවල තිබූ යම් අවහිරතා, බාධක, කරදර නැති වෙලා ගිහිල්ලා ඔබට හොඳ වැටු වර්ධක, ඒ වගේම අලුත් වරප්‍රසාද හිමිවන බවක් පෙනෙනවා. ඒ වගේම ඒ සේවා ස්ථානයේ හාම්පුතුන්ගෙන් ආදරේ, කරුණාව ඔබට ලැබෙනවා. නමුත් ඔබ මේ මතක තියාගන්න ඕන, ඔබට ටිකක් කාර්යබහුල වෙන බවක් පෙන්නුම් කරනවා ඒ විදේශ රැකියා කරන ඔබට. නමුත් ආදායම් මාර්ග අතින් ඔබට හොඳයි, හොඳ තත්ත්වයක් ඇති වෙනවා. ගෘහ ජීවිතය තුළ ඔබ ඉතාම හොඳ භූමිකාවක් මේ 2018 වසරේදී ඔබට ලැබෙනවා. ඔබ කාර්යබහුල වුණත්, කාර්යබහුල තත්ත්වයක් ඔබට තිබුණත්, ඔබගේ දියුණුවක් ඒ තුලින් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ඔබට මේ ආකාරයෙන්ම කල්පනා කරලා බලනකොට අලුත් ස්ථාන, ඒ වගේම නව නිවාස හිමිවන බව පෙනෙන පදිංචි ස්ථානයේ යම්කිසි ආකාර වෙනස් වීමක් පෙන්නුම් කරන්නට හේතු වෙනවා. ඒ වගේම තමයි ඔබට උරුම හරුමකම් සම්බන්ධව යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති වෙනවා. ඒවා ඉතාම තීරණාත්මක තත්ත්ව. ඒවා ප්‍රවේශමෙන් තෝරා බේරාගෙන ඒවට ඉවසීමෙන් මුහුණ දෙන්න ඕන. ඔබට යම්කිසි අවාසිතාගත තත්ත්වත් මේ අතර තියෙනවා. නමුත් මේවා වැඩිපුර පවත්වන්නේ, මේ ගැටලු වැඩිපුර මතුවෙන්නේ ඔබට රාහු මහදශාවන් ගත කරනවා නම් තමයි. නමුත් ගුරු මහදශාව ගත කරනවා නම් ඔබට අනිවාර්යෙන්ම උරුම හරුමකම් සම්බන්ධව තිබූ ගැටලු निराකරණය වෙලා ඔබට වාසිතාගත තත්ත්ව ඇති වෙනවා. ඒ වගේම තමයි ප්‍රමාද වුණා නම් ඔබගේ මංගල සිහිනය යථාර්ථයක් වෙන, අනිවාර්යෙන්ම ඔබ විවාහපත් වෙන සුබ නවවසරක් වෙනවා 2018 වසර. ඒකට අදාළ ශාන්ති කර්ම එහෙම තිබෙනවා නම් ඒවා කරගන්න ඕනේ. අනිවාර්යෙන්ම විවාහ මංගල කටයුතු සාර්ථක වෙනවා. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසේ වෙනතෙක් ප්‍රබල මංගල යෝග තියෙන බව කියන්න ඕන. සෞඛ්‍ය තත්ති මෙන්න මේ ආකාරයට තමයි පවතින්නේ. ඔබ නිදන්ගත රෝග වලින් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම පපුවේ මහන්සිය, හතිය, සෙම් රෝග අනිවාර්යයෙන්ම ඔබට පීඩා කරાવી ඒ වලින් ආරක්ෂා වෙන්න ඕන. ඔබට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේෂ ලග්නේමි ඔබට. වෘෂභ ලග්නය ලග්නාධිපති සිකුරු ග්‍රහයා අටවැන්නේ සෙනසුරු රවි සමගත්, චන්ද්‍රයා දෙවැන්නේත්, රාහු ග්‍රහයා වික්‍රමස්ථානයේ තුන්වැන්නේත්, කුජ ගුරු යන ග්‍රහයන් හයවැන්නේත්, බුධ හත්වැන්නේත්, කේතු ග්‍රහයන් නමවැන්නේත් පිහිටීමෙන් ආරම්භ වන 2018 වසර කොයි වගේද ඔබට, කොයි වගේ ප්‍රතිඵල ලැබේවිද? කිවිත හිමිවන තිර රාශියක් වන වෘෂභ රාශියෙන් උපන් වෘෂභ ලග්න හිමියා ඇත්තටම කරපු දෙයක් අදිෂ්ඨානයෙන් යුක්තව පෙරට ගෙනියන ඉතාම සටන්කාමී චරිතයක් බව කියන්නටම ඕන. ආර්ථික තත්ත්වය මෙන්න මේ ආකාරයටයි පවතින්නේ. මොනයම් බාධක තිබුණත්, කොයිතරම් බාධක තිබුණත් සියල්ල මැඩපවත්වාගෙන ඉදිරියට යාමට ඔබට 2018 වසර ශක්තිය ධෛර්යය ලැබෙනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු වලට සහ ආදායම් මාර්ගවලට තරමක් සතුරු කරදර එල්ල වෙන බව පෙන්눔 කරනවා. මොකද්ද? ඔබට කුජ ගුරු යන ග්‍රහයන් හයවැන්නේ සිටින බැවින් තර්මක පීඩාකාරී තත්ත්වයක් ආදායම් මාර්ගවලට එනවා. ඒ එන ආදායම් මාර්ගවලට කුමන්ත්‍රණකාරීන්ගේ යම් යම් බලපෑම් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන, ඔබ
හවුල්කාරුවන් එවගේම සේවකයන් සමග කටයුතු කිරීමේදී විමසීමෙන් සිටිය යුතුයි. ඔවුන් ඕනවට වඩා විශ්වාස කිරීම, ඔවුන්ගෙන් ඕනවට වඩා යම් විශ්වාස කටයුතු දෙ බලාපොරොත්තු වීම කරන්නට හොඳ නෑ. ඒවා ඔබ සතු දුර්වලකම් විදියට තමයි පෙන්නුම් කරන්නට පුළුවන්. විශේෂයෙන්ම ඔබට ආර්ථික වශයෙන් සුවිශේෂී වරප්‍රසාද ඔක්තෝබර් මාසයෙන් පසුව අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ අතරතුර ඔබට රැකියා කරන අයට, විශේෂයෙන්ම විදේශ රැකියා කරන ඔබට හොඳ අවස්ථාවක් හිමි වෙනවා. වැටු වර්ධක සහ ඔබගේ සේවාස්ත ස්ථානයේ තිබූ යම් යම් ගැටලු निराකරණය කරගන්නට. ඒ වගේම තමයි ඔබට හොඳ හාම්පුතාලා මුණ ගැහෙනවා විදේශ රැකියා කරන ඔබට. විශේෂයෙන්ම අලුත් රැකියා බලාපොරොත්තු වෙන අයට, විශේෂයෙන්ම සමහර තරුණයන් ඉන්නවා කොරියා දේශයේ රැකියා බලාපොරොත්තු වෙන. වෘෂභ ලග්න හිමි ඔබට එම තත්ත්වය සාර්ථක වෙනවා අනිවාර්යයෙන්ම. එසේම ඔබට කියන්න ඕන, විදේශ රැකියා ඒ ආකාරයෙන් සාර්ථක වෙද්දී දීර්ඝ විදේශ සංචාරවලට සුදුසු ග්‍රහචාරයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඒක ඉතාම සුද්භයි. ගෘහ ජීවිතය තුළ ඇත්තටම ගෘහ ජීවිතයේදී ඔබ විශේෂම ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. තරමක් කරදර බාධක තිබුණත් ඒවා විසඳාගෙන ඉදිරියට යන්න ඔබට අනිවාර්යයෙන්ම හැකි වෙනවා. ඥාතීන් අසල්වාසීන් සමග සමහර පොඩි දේවල් මහා පරිමාණයේ රණ්ඩු සරුවල් ඇතිවීමට පවා හේතු වෙන බව පෙන්눔 කරනවා. ඔබ ඒ නිසා වටපිටාවේ සහ ඔබගේ සමීපයන් අතර විශේෂයෙන්ම කට පරිස්සම් කරගෙන ඉන්නවා නම් ඉතාම හොඳයි. නිවසින් පිට රැඳෙන කාලය අඩුයි. දුර පළාත්වල සංචාරය කරන්න අවස්ථාව හිමි වෙනවා. ඒ අතරතුර නැන්දලා මාමලාගෙන් උදව් උපකාර හිමි වෙන බව පෙන්눔 කරනවා. වසර මැදදී ප්‍රබල මංගල යෝග ඔබට හිමි වෙන බව පෙන්눔 කරනවා. එසේම සෞඛ්‍ය වශයෙන් නිදන්ගත රෝග වලින් ඔබ ආරක්ෂාවෙන්ට ඕන. ඒක තමයි විශේෂම කියන්න තියෙන්නේ වෘෂභ ලග්න හිමි ඔබට. මිතුන ලග්නය ග්‍රහලව සුරතලාට හිමිවන මිතුන ලග්නේ ඔබට මෙන්න මේ ආකාරයටයි ලග්නාධිපති බුධ ග්‍රහය හයවැන්නේත්, චන්ද්‍රයා ලග්නේත්, රාහු ග්‍රහය දෙවැන්නේත්, කුජ ගුරු යන ග්‍රහයන් පස්වැන්නේත්, සෙනසුරු රවි ශුක්‍ර යන ග්‍රහයන් හත්වැන්නේත්, කේතු අටවැන්නේත් පිහිටීමෙන් ආරම්භ වන මෙම 2018 වසර කොහොමද? ඇත්ත වශයෙන්ම කියනවා නම් ඉතාම සුවිශේෂී සුභඵලදායක වන වසරක් තමයි 2018 වසර. ඉතාම සුභඵලදායකයි. ඔබගේ බුද්ධිය සහ කාර්ය සාධනයත් සමග එකතුව හොඳ ගමනක් යාමට පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන ඔබ තුලින්ම එන අලුත් සංකල්ප, ඒ වගේම අලුත් අදහස් තුලින් ඔබගේ ආර්ථික තත්ත්වය යහපත් කරගන්නට පුළුවන්. ඇත්තටම කියනවා නම් පවතින රාහුගේ සෙනසුරුගේ භවආධිපති හැසිරීම අනුව සියලු කටයුතු වේගවත් කරන්නට හේතු වෙනවා. විශේෂයෙන්ම රාහු ග්‍රහය දෙවැන්නේ තුල බලවත් වෙලා ඉන්නේ. විදේශ රැකියා කරන ඔබට නව වරප්‍රසාද ලැබෙන බව පෙන්눔 කරනවා. ඒ වගේම රැකියා බලාපොරොත්තු වන ඔබට ඉතාම සුභ බවත් කියන්න ඕන. ඒවා සඵල වෙනවා. විශේෂයෙන්ම අපගේ සමාජයේ ඉන්න තරුණයන්ගේ, මිතුන ලග්න හිමි තරුණයන්ගේ කොරියා දේශයේ රැකියා කරන්නට බලාපොරොත්තු වෙනවන, ඒ වගේම විදේශ රැකියා කරන්නට බලාපොරොත්තු වෙනවන, වෙන හොඳ රටවල් වලට යන්න බලාපොරොත්තු වෙනවන, ඔබගේ අප්‍රත්‍යහිත ධෛර්යය තියෙනවනම් අනිවාර්යයෙන්ම විදේශ රැකියා සිහිනයේ සබෑ වෙනවා. මේකේ රාහුගේ මහදශාවක ගුරු අතුරු දශාව, ඒ වගේම රාහුගේ මහදශාවක සිකුරු අතුරු දශාව පවතිනවනම් අනිවාර්යයෙන්ම හොඳ රටකට රැකියාවක් සඳහා පිටත් වීමට පුළුවන්. ඒ වගේම තමයි වෙළඳ ව්‍යාපාරික කටයුතු කරන ඔබටත් ඉතාම හොඳයි. විශේෂයෙන් බ්‍රහස්පති මහදශාව ගත කරන මිතුන ලග්න හිමි ව්‍යාපාරිකයන්ට ඉතාම හොඳ අවස්ථාවක් ලැබෙනවා. තමන්ගේ වෙළඳ ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීමේ ශක්තිය ධෛර්යය ඔවුන්ට ලැබෙනවා. ඒ වගේම තමයි ගෘහ ජීවිතය තුළ ඔබගේ කුටුම්භ රක්ෂණය, කියන්නේ පවුලේ දේවල් වලදී ඔබගේ වචනය ඉතාම සංවර විය යුතුයි. එසේම ඉතා ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. කේන්තියාම පාලනය කරගත යුතුයි. වසරේ සෑම දිනකම ඥාතීන් සහ සමීප නෑදෑයන් සමග රණ්ඩු සරුවල් ඇතිවීමට පුළුවන්. මේ වගේම මේ අතර ඔබට දරුවන් සඳහා සුවිශේෂ කටයුත්තක්, ඔවුන්ගේ සුභ සාධනය උදෙසා යමක් කරන්නත් පුළුවන්. ගෘහ ජීවිතයේ ඉතාම ප්‍රීතියෙන් ගත වේවි. හත්වැන්න අධිපති පස්වැන්නේ
නිසා ඔබට ප්‍රමාද වූ මංගල යෝග නැවත වාරයක් උදා වෙනවා. විශේෂයෙන්ම ඒ සඳහා අවස්ථාව ලැබෙනවා ස්වාමි භාර්යා සමග පෙමින් ගත කිරීමට, ඒ වගේම හොඳ සම්බන්ධතාවයක් ඇති කිරීම, පරණ ආරවුල් වගේම යම් ගැටලු සහගත තත්ත්වය අමතක කර ඉන්න ඔබට වාසනාව ලැබෙනවා මේම කාලයේ. ඒ වගේම තමයි ඔබගේ ප්‍රේම සම්බන්ධතාවලට යම් බාධක කරදර ඇති වුණා නම් ඒවට වැඩිහිටි පාර්ශවයෙන් ආශිර්වාදය හිමි වෙනවා. දුරග බැහැර ගමන් බිමන් මේ වගේම විදේශ සංචාරද ඔබට හිමි වෙන බව කියන්ටම ඕන. ශරීර සෞඛ්‍ය වශයෙන් මුත්‍රා ආබාධ, උගුරේ ආබාධ, සෙම් රෝග ඇතිවන්නට පුළුවන්. ඒ වලින් ඔබ ආරක්ෂා විය යුතුයි. කටක ලග්නය ඉතාම අනුකම්පා සහගත, ඒ වගේම බොහොම සංවේදී රාශියක් වෙන කටක ලග්නයේ උපන් ඔබට ලග්නාධිපති සඳුග්‍රහයා 12 වෙනි, ඒ වගේමත් ලග්නයේ රාහු, ඒ වගේම කුජ ගුරු යන ග්‍රහයන් 4 වෙනිත්, බුධ හා 5 වෙනිත්, ඒ වගේම රවි ශනි ශුක්‍ර 6 වෙනිත්, කේතු 7 වෙනිත් උදා වෙමින් ඔබට 2018 වසර උදා වෙනවා. ආර්ථික තත්ත්වය මේ ආකාරයටයි පවතින්නේ. ඔබගේ දැඩි උත්සාහය සහ කැපවීම උනන්දුව අනුව ආර්ථික තත්ත්වය තීරණයක වෙනවා. එසේම වෙළඳ ව්‍යාපාර කටයුතු කරන ඔබට එම වෙළඳ ව්‍යාපාර පුළුල් කරගැනීමේ හැකියාව ලැබෙනවා. තවද නව අදහස් උදහස් සමග පෙරට යෑමේ හැකියාව ඔබට ලැබෙනවා. ගුරු මහදශාව ගත කරන අයට ඉතාම හොඳයි. ඒ අයට උරුම හරුමකම් ලැබීම නියමිත වෙනවා. එසේම විදේශ ගතවන්ට බලාපොරොත්තු වෙන සිටවන ඔබගේ බලාපොරොත්තු මල් පැල ගන්නන වසරක් වෙනවා 2018 වසර. එසේම සංචාරක ව්‍යාපාරයේ ඇඟලුම්, ඒ වගේම විදේශ රැකියා, දේශපාලන වැනි ක්ෂේත්‍රවල නියුතු ඔබට ඉතාම සුබ බව කියන්ට ඕනේ. ඒ වගේම ඔබට වෙළඳ ව්‍යාපාරික කටයුතු වලට අවශ්‍ය කරන භූමිය, භූමි සම්පත, ඒ වගේම යක්තල පහසුකම්, ඒ වගේම සේවක සම්පත ඔබට හිමි වෙන ඉතාම හොඳ සුබ වසරක් වෙනවා මේම වසර. වසර පුරාම වෙළඳ ව්‍යාපාර කටයුතු, ඒ වගේම ආර්ථික කටයුතු දියුණු තියුණු කර ගැනීමට ඔබට විශාල පරිශ්‍රමයක් දරන බව පෙන්눔 කරනවා. ඒ වගේම ඉතාම කාර්යබහුල ඔබ කෑමට බීමට පවා උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ආර්ථික තත්ත්වය වෙනුවෙන් ආර්ථික තත්ත්වය ගොඩනගා ගැනීමට ඔබගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරන බවක් පෙන්눔 කරනවා. ගෘහ ජීවිතේ මෙන්න මේ ආකාරයටයි පවතින්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් 2018 වසර මං පෙර කීවාක් මෙන් ආර්ථික තත්ත්වයට ඔබ ඒ ආකාරයට කැපවීමක් කරනකොට නිවසේ රැඳෙන කාලය ඉතාම අඩුයි. තම කාර්ය බහුල වසරක්. ඔබට මේ ආකාරයෙන් මේ විදියට පවතිනකොට සතුරන් මිතුරු වෙනවා ඔබ කරා පැමිණෙනවා ඔවුන්. සතුරන් මිතුරු වෙන කාලයක් ඔබ සමග අමනාප වූ සමහර පිරිස් නැවත ඔබ කරා පැමිණෙනවා. ඒ වගේම තමයි අලුත් ඥාති මිත්‍ර හිතමිත්‍රකම් ගොඩනැගෙන සුබ වසරක් වෙනවා මෙම වසර. ඒ වගේම තමයි භූමිලාභ, ඒ වගේම නව නිවාස හිමිකම ඔබට හිමි වෙනවා. ඒ වගේම අලුත් ඉඩකරම් මිලදීගෙන එහි නව නිවාස ඉදිකර ගැනීමට ඔබට අවස්ථාව හිමිනවා. ඒවා වලට අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් අදාළ ආයතන වලින් ඔබ ඉල්ලුම් කර තිබුණා නම් ඒවාද ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට විදේශ සංචාර, දුර බැහැර ගමන් බිමන් නිතර යෙදෙන බවක් කියන්ට ඕන. ඉතාම හොඳ කාලයක් වශයෙන් නම් කලන්න පුළුවන් කටක ලග්න හිමි ඔබට ගෘහ ජීවිතයේ අතින් ගත්තම බොහෝම සතුටින් සමාදානයේ දුවා දරුවන් සමග ප්‍රීති වෙමින් හොඳ කාලයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම තමයි 2018 වසර ඔබගේ දියුණුවේ ඔබගේ අලුත් අදහස් සමග ඉදිරියට යන හොඳ සුබ වසරක් වෙනවා. මෙම වසර ඔබගේ දියුණුවේ පෙරගමන වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ඉතාම හොඳයි. ඔබට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා රාවන් ඇස්ට්‍රොලොජි වෙනුවෙන්. සිංහ ලග්නය ග්‍රහලව රජතුමාට අයත් සිංහ ලග්නයෙන් උපන් ඔබට ග්‍රහචාරය මෙන්න මේ ආකාරයට තමයි පවතින්නේ. විශේෂයෙන්ම 2018 වසර මෙන්න මේ ආකාරයටයි උදාවන්නේ. ලග්නාධිපති රවි සෙනසුරු සිකුරු සමග 5 වෙනිත්, ඒ වගේම කුජ ගුරු යන ග්‍රහයන් 3 වෙනිත්, බුධ ග්‍රහයා 4 වෙනිත්, ඒ වගේම කේතු ග්‍රහයා 6 වෙනිත්, චන්ද්‍රයා 11ත්, ඒ වගේම රාහු ග්‍රහයා ව්‍යස්ථානියු 12 වෙනිත් ගෝචර වෙමින් 2018 වසර ඔබට උදා වෙනවා.
විශේෂයෙන්ම කියන්න ඕන ආර්ථික වශයෙන් 2017 වසරට වඩා ඉතාම තීරණාත්මක ඒ වගේම අභියෝගවලින් පිරුණ වසරක් වෙනවා 2018 වසර. ඔබ ආදායම් ඔබගේ ආදායම් මාර්ගවලට අවහිර බාධක විශේෂයෙන් මතුවෙනවා. ලැබෙන මුදල් ප්‍රමාණවත් නොවීම නිසා ඔබට ණය වීමට පවා ඉඩ තිබෙනවා. වසර පුරාම අනවශ්‍ය දේවල් වලට මුදල් වියපැහැදම් වීම, එසේම මුදල් පරිපාලනයේ ඇති වැරදි නිසා ඔබට දැනෙන අලාභ හානි ඇතිවීමට පුළුවන්. මේ අතර ඔබගේ කල්බදු සේවා වලින් ලබාගත් වාහන එහෙම තිබෙනවා නම් ඒවා සම්බන්ධව මුදල් නිසි ආකාරයට පියවන්න ඒවා අහිමි වීමේ වැඩි ඉඩකඩ පවතිනවා ඔබට. මේ ආකාරයට පවතිද්දී ඔබට සතුරු කරදර එසේම කුමන්ත්‍රණකාරීන් නිසා ඇතිවන යම් යම් දේවල් නිසා ඔවුන්ගේ ක්‍රියාමාර්ග නිසා ඔබට ලැබෙන්න තිබෙන වරප්‍රසාද ආර්ථික වශයෙන් ඒ වගේම මුදල් හදල් ඒ වගේම යම් යම් අවස්ථා business opportunities ඒ වගේම ඔබට ඒවා නොලැබී යාමට පුළුවන්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන රාහු මහදශාක ගත කරනවන ඔබ විශේෂ වශයෙන්ම ප්‍රවේසම් විය යුතුමයි. විශේෂයෙන්ම විදේශ රැකියා කරන ඔබට යම් සහනයක් පවතිනවා. ඒත් ඔබට ඒ සේවාස්ත ස්ථාන තුළ යම් ගැටලුකාරී තත්ත්වද මතුවන්ට පුළුවන් ඉඳලා හිටලා. ඒ වගේම ඔබ ගුරු මහදශාව ගත කරන අයෙක් නම් විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතුයි ඔබගේ ෆිසිකල් ෆිට්නස් එක. ඒ වගේම ඔබගේ ශාරීරික යෝග්‍යතාවය නැතිවන්ට පුළුවන්. මෙය ආර්ථික වශයෙන් ඔබට කඩා වැටෙන්න හේතුවක් වෙනවා. එය විදේශ රැකියා කරන ඔබට ගෘහ ජීවිතය තුළ ඔබට මෙන්න මේ ආකාරයටයි ග්‍රහචාරයේ පවතින්නේ. ග්‍රහචාරයේ අනුව මේ වගේ ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. ඔබ විවාහක නම් ස්වාමි භාර්යා අතර අන්‍යෝන්‍ය බැඳීම සහ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම සුළු දෙයට පවා ප්‍රශ්න ආරවුල් වියවුල් ඇතිවන්ට පුළුවන්. ඒ වගේම ඔබට ඔවුන් අතර යම් ගැටලු මතුවන්නේ පිටින් ඇති කරන ප්‍රශ්න නිසා. ඒ නිසා විමසීමෙන් සහ බුද්ධිමත්ව තේරුම් ගැනීමෙන් අවබෝධයෙන් ප්‍රශ්න විසඳාගත යුතුයි. කොහොම වුණත් ඔබට අලුත් ඥාති මිත්‍ර හිතවත්කම් ගොඩ නැගෙනවා මේ කාලයේදී. තමන්ගේ සහෝදරයන්ගෙන් සහ ඥාති පාර්ශවලින් උදව් උපකාර හිමිවන බවත් පෙන්නුම් කරනවා. ගුරු මහදශාක ගත කරන අයට ඔක්තෝබර් මාසෙන් පසු භූමි ලාභ ඒ වගේම නිවාස ලාභ දේපල ලාභ හිමින බව විශේෂයෙන්ම කියන්ට වුවමනයි. ඉතින් අසුභ ප්‍රතිඵල තිබෙන අතරතුර හොඳ යම් දේවලුත් ලැබෙනවා 2018 වසරේදී. සෞඛ්‍ය තත්ත්ව විශේෂයෙන්ම උදරාබාධ මුත්‍රාසනීප එසේම ගැබිනි මවුවරුන් එසේම කාන්තා පාර්ශව තමන්ගේ පෞද්ගලික සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයෙන් සිටින්න ඕන. නිසියාකාරයෙන් සැලකිලිමත් වෙන්න ඕන. නිදන්ගත රෝග ඇති ඔබත් පාලනය වීමට අදිෂ්ඨාන කරගන්න. සුබ නව වසරක් වේවා 2018 වසර සිංහ ලග්න හිමි ඔබට. කන්‍යා ලග්නය ග්‍රහලව සුරතලා යනුවෙන් විරුදාවලිය ලත් බුදට හිමිවන ඉතාම තීක්ෂණ බුද්ධියක් සහ තැනට නුව සුදුසු නුවණින් කටයුතු කරන බුද්ධියක් ඇති බුද්ධිමත් මෙම ලග්නයෙන් උපන් ඔබට මෙන්න මේ ආකාරයටයි 2018 වසර උදාවන්නේ. ලග්නාධිපති බුධ ග්‍රහයා වික්‍රමස්ථානයේ තුන්වැන්නේත් ඒ වගේම කුජ ගුරු යන ග්‍රහයන් ධනස්ථානෙත් ඒ වගේම රවි ශුක්‍ර ශනි යන ග්‍රහයන් හතරවැන්න වූ මාතෘස්ථානයත් ඒ වගේම කේතු ග්‍රහයා පස්වැන්න වූ විද්‍යාස්ථානෙත් ඒ වගේම චන්ද්‍රයා දසවැන්න වූ කර්මස්ථානෙත් ඒ වගේම රාහු ග්‍රහයා අයස්ථානිය වූ 11වැන්නේත් උදාවෙමින් ග්‍රහ ගෝචරි වෙමින් උදාවෙන 2018 වසර ඉතාම ශුභඵලදායක බව කියන්ට ඕන. ඔබ කාලාන්තරයක් තිස්සේ ආර්ථික වශයෙන් විවිධ වූ පීඩාකාරී තත්ත්වයන් පසු කරා පෞගිය කාලවකවානුව. නමුත් 2018 වසර ඔබට ඉතාම ශුභඵලදායක බව කියන්ට ඕන. මේ වර්ෂය තුළ ඔබට ඒවාට හිලව්වෙන්ට ඔබට පාඩු වුණ තත්ත්වයට හිලව්වන්ට ඔබට හොඳ ආර්ථික තත්ත්වයක් ගොඩනගා ගන්න පුළුවන්. මේ වගේම හදිසි ධනලාභ හිමිනවා. ඒ වගේම ඔබ මූල්‍ය පහසුකම් බලාපොරොත්තු වෙ සිටියානම් ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු පුළුල් කරගන්නට ඒවා සාර්ථක වෙනවා. ඒ අදාළ අනුග්‍රහයන් ඔබට කරා නිරන්තරයෙන්ම එනවා. ඒ වගේම වැඩිහිටි සහෝදරයන්ගෙන් හිත මිත්‍රයන්ගෙන් ඔබට දියුණුවට අතහිත ලැබෙන බව විශේෂයෙන්ම කියන්න ඕන. ඔබ ගුරු මහදශාවක
ගත කරනවා නම් 2018 වසරේදී ආර්ථික තත්ත්වය දෙගුණ තෙගුණ වී දියුණුවෙන් දියුණුවටම පත්වෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබගේ වත්කම වගේ තියෙන, ඔබගේ පරම ධනෙ වගේ තියෙන වෙළඳ ව්‍යාපාරික කටයුතු කරන ඔබගේ වෙළඳ සන්නාමය, ඔබගේ කීර්ති නාමය ඉතාම හොඳින් පවත්වා ගන්නට ඔබට එය විශේෂ වරප්‍රසාදයක් වෙනවා. ඔබගේ දියුණුව ඇති කරගන්නට එය ඉතාම තීරණාත්මක සාධකයක් වෙනවා. ඔබගේ දියුණුව වෙනුවෙන් 2018 වසරේදී ගෘහ ජීවිතය මෙන්න මේ ආකාරයටයි පවතින්නේ. ඔබ කිසියම් ආකාරයක කනස්සලු ස්වභාවයෙන් ඇතිව කනස්සලු ස්වභාවයෙන් නිරන්තරයෙන්ම ඉන්න පුළුවන්. ඔබට යම්කි හිතේ දැඩි වේදනාවක් ඇති වෙන්න පුළුවන්. පවුලේ උදවිය සහ පවුලේ සමාජිකයන් සම්බන්ධ, ඔබගේ ඥාතීන් සහ ඔබ ආශ්‍රය කරන වටපිටාව සම්බන්ධ මේ අය එක්ක ගනුදෙනු කිරීමේදී ඔබ විශේෂයෙන් ප්‍රවේශම යුතුයි. මා මතක් කරනවා, ඔබට සෙනසුරු මහදශාවක් ගත කරනවා නම් ඔබ ඔබගේ පවුල් පරිසරය තුළ ඔබගේ නම ආරක්ෂා කරගන්නට විශේෂයෙන්ම උත්සාහ ගන්නට ඕන. ඒ වගේම තමයි සෙනසුරු මහදශා ගත කරන අයට උරුම හරුමක සම්බන්ධව විශේෂ ගැටලු, ඒ වගේම ආරවුල් පැන නැගෙනවා. මේවා වැඩිහිටියන් සමග ආරවුල් ඇතිවීමට පවා හේතුයි. ඒ නිසා ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කර ඒ ප්‍රශ්න විසඳාගත යුතුමයි. ඒ වගේම තමයි ඔබ ගුරු මහදශාව ගත කරනවා නම් ඒ ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. ඔබට නිරන්තරයෙන්ම ලාභ ප්‍රයෝජන ඇති වෙනවා. ඒ වගේම රාහු මහදශා ගත කරන අයට විදේශ සංචාරය, ඒ වගේම දීර්ඝ විදේශ ගමන්, ඒ වගේම ඔබ කන්‍යා ලග්න හිමි ඔබ බලාපොරොත්තු වී සිටියා නම් විදේශ රටක පදිංචිවන්ට ඒ අවස්ථාවද ඔබට හිමි වෙන බව පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම වැඩි මනක්ම සුභ වසරක් වෙනවා ඔබට 2018 වසර ඉතාම හොඳයි. සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් නිදන්ගත රෝග, උදරාබාධ සම්බන්ධව තමයි සැලකිලිමත් වන්ට තියෙන්නේ. කන්‍යා ලග්න හිමි ඔබට ජයෙන් ජය වේවා 2018 වසර. තුලා ලග්නය තරාදියක්සේ සමබර ඉතාම සාධාරණ ධාර්මික දිවිපෙතක් ගත කරන තුලා ලග්න හිමි ඔබට මෙන්න මේ ආකාරයටයි ග්‍රහචාරයේ පවතින්නේ. ලග්නාධිපති සිකුරු වික්‍රමස්ථානයේ සෙනසුරු සහ රවි සමගත්, ඒ වගේම කුජ ගුරු යන ග්‍රහයන් ලග්නේත්, බුධ ග්‍රහයා දෙවැන්නේත්, කේතු ග්‍රහයා හතරවැන්නේත්, සඳු ග්‍රහයා නවවැන්නේත්, රාහු ග්‍රහයා දසවැන්නේත් ගෝචර වෙමින් උදා වෙන 2018 වසර ඔබට ඉතාම සුභඵලදායක, සෑම අතින්ම ඉතාම විශිෂ්ට ප්‍රතිඵල දෙන සුභ නව වසරක් වෙන බව කියන්න ඕනේ. ආර්ථික තත්ත්වය ඉතාම හොඳ බවක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාර කටයුතු වලට නියුතු ඔබට සුවිශේෂී වරප්‍රසාද හිමිවන බවකුත් පෙන්නුම් කරනවා. කුජ ගුරු යෝගයක් ලග්න භාවයේ තිබෙන බැවින් කාර්ය සාධනයේදී සහ සංවිධාන ශක්තියේදී ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු නිසි ආකාරයට කල්මනාකර ගැනීම සහ ඒ වෙළඳ ව්‍යාපාර කටයුතු වල අලුත් සංකල්ප සමග, අලුත් අදහස් උදහස් සමග ඉදිරියට ගෙන යෑමේ හොඳ අවස්ථාවක් ඔබට හිමි වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන, වසර ආරම්භයේ සිටම ඔබගේ වාග් ශක්තිය, ඔබගේ සන්නාමය, ඔබගේ කීර්ති නාමය උපයෝගී කර ගැනීමෙන් ඔබට හොඳ අවස්ථාවක් හිමි වෙනවා ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට. ඒ වගේම තමයි ඔබ තරම කාර්ය බහුල වෙනවා මෙම කාලයේදී. විශේෂයෙන්ම ආනයන අපනයන වෙළඳ ව්‍යාපාර කටයුතු නියුතු ඔබටත් හෝටල් සංචාරක ක්ෂේත්‍ර, ඒ වගේම ඇඟලුම් ක්ෂේත්‍ර, ඒ වගේම ජලය ආශ්‍රිත කටයුතු කරන ඔබට මෙය ඉතාම හොඳ වරප්‍රසාද ඇතිවෙන, විශේෂයෙන්ම ඉතාම ඉහළට ගෙන යෑමේ හැකියාව ඇතිවෙන හොඳ නව වසරක් වෙනවා 2018 වසර. ඔබගේ ආර්ථික තත්ත්වය ඉතාම ශීඝ්‍රගාමීව ඉදිරියට ගෙන යෑමේ හැකියාව ඔබට හිමි වෙනවා. ඒ වගේම තමයි ඔබට ගෘහ ජීවිතය අතින් ගත් කල මෙම වසර තරම් හොඳ වසරක් තවත් එනවාදයි කියලා කියන්න තරම් අපහසු. ඒ වගේම ගෘහ ජීවිතය තුළ ඔබට කාලයක් තිස්සේ ඔබගේ නොයසිඳුණු යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මෙම වසරේදී නිදහස් වෙනවා, විසඳෙනවා. ඔබ අවිවාහක හිටියා නම් ඔබට අවිවාහක තත්ත්වයෙන් මිදෙන්න මේ සුදුසු කාලයක් බව කියන්න ඕන. ඔබට මංගල යෝග උදා වෙනවා. ඔබට ප්‍රේම සම්බන්ධතාවලට යම් යම් බාධක කරදර තිබුණා නම්, වැඩිහිටියන්ගෙන් ඒවලට විරෝධතා මතුවුණා නම්
මෙම කාලයේදී ඒවා වලට වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබෙන බවක් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි දුව දරුවන් සමග වෙනදාට වැඩිය සමීපව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනව වැඩිහිටියන්ගේ ආදරේ කරුණාව ඔවුන්ගේ උදව්පකාරද ඔබට හිමිනවා. ඔවුන් සමග වැඩි කාලයක් ගත කිරීමේ හැකියාවද ඔබට හිමිනවා. ඔබ සෞඛ්‍ය තත්ත්වයෙන් මේ ආකාරයෙන් ප්‍රවේශම යුතුයි. උදරාබාධ, ඒ වගේම උෂ්ණාධික රෝග, ඉරුවා රදේ සහ හිසේ කැක්කුමක් පවතිනවා නම්, පපුවේ දැවිලි ස්වභාව පවතිනවා නම් උෂ්ණාධික රෝගවලින් ඒවාවෙන් ආරක්ෂා වීමට ඔබ වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. වෙන යම් ගැටලු නැහැ. නිදන්ගත රෝග ඇති ඔබද ඒවා පාලනයට යොමුවන්න. සුබ නව වසරක් වේවා. තුලා ලග්න හිමි ඔබට. වෘචික ලග්නය ග්‍රහලව සෙන්පතියා යනුවෙන් විරුදාවලිය ලත් කුජ ග්‍රහයාට අයත් රාත්‍රී බල රාශියක් වන වෘචික රාශියෙන් උපන් ඔබගේ ලග්නයේ බුධද, රවි ශුක්‍ර ශනි ග්‍රහයන් දෙවැන්නේද, කේතු ග්‍රහයා තුන්වැන්නේද, සඳු ග්‍රහයා අටවැන්නේද, රාහු ග්‍රහයා නමවැන්නේද, ඔබගේ ලග්නාධිපතියා වෙන කුජ ගුරු සමග සංයෝග වෑස්ථානයේ ගෝචරය වෙමින් උදාවන අභිනව 2018 නවවර්ෂය ඔබට කෙසේ වේවිද? මෙම 2018 වසර 2017 වසරට වඩා ඉතාම අභියෝගාත්මක, එසේම ඔබගේ ආර්ථික තත්ත්වය ඒකාකාරී නොවන, එනම් විචල්‍යකාරී පදනමක ගමන් කරන වසරක් වෙනවා 2018 වසර. ඔබ මෙම වසරේදී ආදායම් මාර්ග උපයනවාට වඩා ඔබ උපයාගත් මුලමුදල් ආදිය තීරණාත්මකව, එසේම කළමනාකරණයෙන් යුක්තව, අරපිරිමැස්මෙන් යුක්තව වියපැහැදම් කිරීමට ඉටාගත යුතුයි. මන්ද ඔබගේ මෙම වර්ෂයේ ඔබගේ වැඩි කොටසක්, ඔබගේ කාලයෙන් වැඩි කොටසක් ඔබට ආර්ථිකයත් සමග පොරබැදීමට, විශේෂයෙන්ම ඔබ අභියෝගවලට මුහුණ පෑමේ යම් වැඩි ඉඩ කඩක් පවතිනවා. ඔබ වෙළඳ ව්‍යාපාරික කටයුතු කරන අයෙක් නම් ණයට ගැනීම සහ ණයට දීම විශේෂයෙන්ම පාලනය කරගත යුතුයි. එසේම ඔබගේ ධනය හානිවන තවත් එක්තරා ක්‍රමයක් පවතිනවා. ඔබ යම්කිසි පුද්ගලයන් වෙනුවෙන් ඇපයට අත්සන් කිරීම, ඔබ යම් වාහන මිලදී ගැනීමේදී ඔවුන්ට කල්බදු ගිවිසුම් වලට ඔබ අත්සන් කිරීම, ඔබ යම් යම් පුද්ගලයන් විශ්වාස කොට ඔවුන්ට මූල්‍ය පහසුකම් ණයගනුදෙනු ලබා දීම සහ ඔබ ණයට දීම ආදිය කිරීමේදී එකවරට දෙවරක් සිටිය යුතුයි. ඔබ විශේෂයෙන්ම ඔබට වැඩිය උසස් අයගේ, උගත් අයගේ උපදෙස් අනුව මෙම වර්ෂය තුල කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ කීම අනුව වැඩ කළ යුතුයි. ඔබට එසේ වුවහොත් ඔබගේ ආර්ථික තත්ත්වය මෙම කරදරකාරී තත්ත්වයන්ගෙන් බේරා ගැනීමට පුළුවන්. කෙසේ වෙතත් ඔබ මෙම වසරේ ඔක්තෝබර් මාස වනතෙක් ආර්ථික තත්ත්වය තුල ඔබ ශික්ෂාකාමී විය යුතුයි. ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. ගෘහ ජීවිතය තුල ඔබගේ භූමිකාවද මේ ආකාරයෙන්ම පවත්වා ගත යුතුයි. ඔබට කේන්ති යාම පාලනය කරගත යුතුයි. ඔබ පවුලේ අය සමග කටයුතු කිරීමේදී විශේෂ අවධානයකින් සිටිය යුතුයි. ඔවුන්ගේ අපවාද සහ ගැරවුම් ඔබට ලැබීමට පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ හොඳ නම පැතිරෙන වශයෙන්ම ඔබගේ නරක දෙයක් කළොත් ඔබගේ පවුල් පරිසරය තුළ ඔබට මෙය දැඩි විදියට ඔබට නමට හානියක් ඇතිවීමට පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම විමසීමෙන් කටයුතු කළ යුතුයි. කෙසේ වෙතත් වර්ෂයේ ඔක්තෝබර් මාස අගින් පසු, ඔක්තෝබර් මාස අගදී ඔබට මෙම තත්ත්වය යහපත් තත්ත්වයකට බලපානවා. ඔබගේ ගෞරවයේ නිසි තැන ඔබට හිමිනවා. පවුල් පරිසරය තුර ඔබට අවිවාහක සිටිනවන මංගල යෝග පවා උදා වෙනවා. ඉතාම ප්‍රීතිමත්ව සිටීමට වසර මැද අගදී ඔබට අවස්ථාව ලැබෙනවා. සෞඛ්‍ය වශයෙන් ගත් කල උදරාබාධ, සෙම් රෝග සහ බෝවන රෝගවලින් ඔබ ආරක්ෂා විය යුතුයි. 2018 වසර යහපත් වීමට නම් ඔබ බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. තෙරුවන් සරණයි. සුබ නව වසරක් වේවා. වෘශ්චික ලග්න හිමි ඔබට. ග්‍රහලව පුරෝහිතයා පණිතුමා යනුවෙන් විරුදාවලිය ලත් ගුරු ග්‍රහයාට අයත් ධනු ලග්නයෙන් හිමි ඔබට
මේ ආකාරයටයි ග්‍රහ ගෝචරය උදාවන්නේ 2018 වසරේ ආරම්භයත් සමග. රවි ශනි සිකුරු ලග්න භාවයේත් කේතු ග්‍රහයා දෙවැන්නේත් සඳු ග්‍රහයා හත්වැන්නේත් රාහු ග්‍රහයා අටවැන්නේත් කුජ ගුරු යන ග්‍රහයන් 11 වැන්නේත් බුධ ග්‍රහයා වැස්තානියු 12 වැන්නේත් ගෝචර වෙමින් උදාවන 2018 වසර ඔබට ඉතාම හොඳ කාලයක් වෙනවා. මෙම කාලය 2018 වසර ආර්ථික වශයෙන් නව මානයන් පසු කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. ඔබ ඉලක්කගතව සිටියා නම් යම්කිසි වෙළඳ ව්‍යාපාරයක් සම්බන්ධව යම්කිසි ආයතනයක් සම්බන්ධව ඔබ පටන් ගැනීමට ඒ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන බවක් කියන්ට ඕනේ. ඒ වගේම තමයි ඔබ වෙළඳ ව්‍යාපාරික කටයුතු වලට භූමි භාගයක් බලාපොරොත්තු වෙ සිටියා නම් ඒ වගේම නව ඉඩකඩක් බලාපොරොත්තු වෙ සිටියා නම් ඒවාද අනිවාර්යයෙන් ඔබට ලැබෙනවා. ඒ වගේම මෙම 2018 වසර තුල ඔබට අලුත් යාන වාහන ආදී මිලදී ගැනීමේ ප්‍රබල වාසනා ගුණයක් පවතිනවා. ඒ වගේම තමයි ඔබට ඒ තුලින් අලුත් වෙළඳ ව්‍යාපාර කටයුතු පුළුල් කරගැනීමේ හැකියාවද ඔබගේ වෙළඳ ව්‍යාපාරවල ව්‍යාප්තියද ළඟා කරගැනීමේ හැකියාව ඔබට හිමි වෙනවා. ඒ වගේම තමයි මේ වසර තුල ඔබගේ විදේශගත හිතමිතුරන්ගෙන් ඒ වගේම පවුලේ වැඩිහිටි ඥාතීන්ගෙන් සහ සහෝදරයන්ගෙන් ඔබට විශේෂී උදව් සුවිශේෂී උදව් උපකාර හිමි වෙනවා. ඒ වගේම ඒ අයගේ අනුග්‍රහය නිරන්තරයෙන්ම වසර පුරාම හිමින බවකුත් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි ගෘහ ජීවිතයේදී ඔබ වෙනදාට වඩා වැඩිහිටි ඥාතීන් සමග ගත කිරීමේ කාලය ගත කරන්නට ඔබ රුචිකත්වයක් දක්වනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ උදව් උපකාර සහ අනුග්‍රහය ඔබට හිමි වෙනවා. මේ අතරතුර ඔබ ගුරු මහදශාව ගත කරනවා නම් ඒ වගේම තමයි බුද මහදශාව ගත කරනවා නම් උරුම හරුමකම් ඔවුන්ගේ වාසි ඒ වගේම වරප්‍රසාද හිමි වෙන බවක් පෙන්눔 කරනවා. මේ අතරතුර ඔබට හදිසි ධනලාභ පවා හිමි වෙනවා. ඔබගේ ගෘහ ජීවිතය තුළ ඔබගේ සතුට සමාදානයේ රජ වෙන කාලයක් මෙම කාලයේ අවිවාහක ඔබට මංගල යෝග පවා උදා වෙනවා. ඒ ගුරු මහදශා ගත කරන අයට විශේෂයෙන්ම සෞඛ්‍ය වශයෙන් ගත්තොත් ඔබට නිදන්ගත රෝගාබාධ වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ඒවා පාලනයට ඔබ යොමු විය යුතුයි. ඒ පාලනය කරගන්නට ඒ වගේම සෙම් රෝග, උදරාබාධ, මුත්‍රා ආශ්‍රිත රෝග, උෂ්ණාධික රෝග ඔබට වැඩි වශයෙන් ඔබට ගොදුරු වීමට ඉඩකඩ පවතින බැවින් ඒවා පාලනය කර ගැනීමටත් ඔබ උත්සුක විය යුතුයි. සුබ නව වසරක් වේවා. 2018 වසර ජයෙන් ජයම වේවා. ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය එලි පෙහෙලි වෙන සුබ නව වසරක් වෙනවා 2018 වසර. තෙරුවන් සරණයි. ග්‍රහලව පීඩිතයා දුප්පතා වශයෙන් නම් කරන විශේෂයෙන්ම දුකට අධිපති සෙනසුරට අයත් ලග්නයක් වන මකර රාශියෙන් උපන් ඔබට මෙන්න මේ ආකාරයටයි ග්‍රහචාරයේ පවතින්නේ. ලග්න භාවයේ කේතු චන්ද්‍රයා 6 වැන්නේත් රාහු 7 වැන්නේත් කුජගුරු සංයෝග කේන්ද්‍රයේ 10 වැන්නේත් බුධ ග්‍රහයා 11 වැන්නේත් රවි ශනි ශුක්‍ර යෝගය 12 වැන්නේත් ගෝචරයේ වෙමින් 2018 වසර උදා වෙනවා. මෙම වසර ඔබට සැබවින්ම අභියෝගාත්මක වර්ෂයක් වෙනවා අනිවාර්යෙන්ම. ඔබ ආර්ථික තත්ත්වය නිසි ආකාරයේ කළමනාකරණය කරන ගැනීමට ඔබට බුද්ධිය තිබිය යුතුයි. ඔබ ඒ සම්බන්ධව විශේෂ අවධානයකින් සිටිය යුතුයි. මෙම වසර තුල ඔබගේ ආදායම ලැබීමට සාපේක්ෂව වියදම ඒ ආකාරයට පවතිනවා. ඔබ ආයතනයක් පාලනය කරනවා නම් ඔබ යටතේ විශාල පිරිසක් සේවය කරනවා නම් ඔබ ඒ සම්බන්ධව විශේෂයෙන්ම අවධානයකින් සිටිය යුතුයි. ඔබගේ වෙළඳ ව්‍යාපාර ආයතනයේ සහ ඔබගේ යම් යම් ව්‍යාපෘතිවල දූෂණ අක්‍රමිකතා වැඩි වැඩියෙන් සිදුවීමට මෙම කාලයේ ඉඩ තිබෙනවා. මන්ද ඔබගේ ග්‍රහචාරයේ හැසිරෙන්නේ ඔබට අනවශ්‍ය පාඩුවක් අලාභ හානියක් කිරීමට බලපෑවත්වමින්
එම නිසා ඔබ ඒ සම්බන්ධ විශේෂ අවධානයෙන් සිටිය යුතුයි. ඔබ රැකියා කරන අයෙක් නම් රැකියා ස්ථානයේ ඔබට වැටු වර්ධක සහ උසස් වීම ඔබට මෙම වසර තුල හිමිවන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට සෙනසුරු ග්‍රහයාගේ ග්‍රහ දශාවක් සෙනසුරු ග්‍රහයාගේ අතුරු දශාවක් පවතිනවා නම් රැකියාවේ යම්කිසි හානියකට රැකියාවේ යම්කිසි අපවාදයකට ඔබගේ වැරදි ඉස්මතු වී පෙනීමට හේතු වෙනවා. එම නිසා ඔබ විශේෂයෙන්ම කල්පනාකාරී විය යුතුයි රැකියා සහ සේවාස්ත පරිසරය තුළ ඔබගේ අවධානය යොමු විය යුතුයි. ඔබගේ හොඳ තත්ත්වයට ඔබ විශේෂයෙන්ම ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. ඔබගේ ඉහළ කල්පනාකාරීත්වයේ සිත දිනා ගැනීමට නම් එසේම විදේශ රැකියා කරන ඔබට ඔබ ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ඒ සේවාස්ත පරිසරය තුළ ඔබට හාම්පුතාලාගෙන් යම් යම් අකටයුතුකම් සහ ඔබගේ සේවය අගැයීමට ලක් නොවීමට පුළුවන්. එම නිසා ඔබ විශේෂයෙන්ම ඒ සම්බන්ධව කල්පනා කරගත යුතුයි. ගෘහ ජීවිතය තුළත් ඔබ ස්වාමි භාර්යා සම්බන්ධය මනාව පවත්වා ගත යුතුයි. අඹුසැමියන් අතර අවබෝධය සහ ඉවසීමෙන් කටයුතු කිරීම ඔබට අනිවාර්ය වෙනවා. ඒ වගේම තමයි පවුලේ අය සමග ගනුදෙනු කිරීමේදී විශේෂයෙන්ම කල්පනාකාරීව ඔවුන් සමග කටයුතු කළ යුතුයි. එසේ නොමැතිවොත් ඔබට යම් යම් පාඩු අලාභහානි සිද්ධ වීමට පුළුවන්. සෙනසුරු මහදශා ගත කරන අයට ඔබගේ වැඩිහිටියන් සමග ආරවුල් වලට පැටලීමේ වැඩිහිටකඩක් පවතිනවා. එසේම ඔවුන්ගෙන් යම් යම් පීඩාකාරී තත්ත්වයන් ඔබ වෙත එල්ල වීමට පුළුවන්. එම නිසා විශේෂයෙන් කල්පනාකාරී වන්න. සෙම් රෝග, උදරාබාධ, මුත්‍රා අසනීප සහ නිදන්ගත රෝග ඇති ඔබටත් මෙම කාලයේ ඉතාම අයහපත් වෙනවා. ඒ නිදන්ගත රෝග පාලනයට යොමු විය යුතුයි. මා පෙර කී අසනීප ඇති ඔබ වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. ග්‍රහලව පීඩිතයා දුප්පතා යනුවෙන් හඳුන්වන සෙනසුරු ග්‍රහයාට අයිති ඉතාම ප්‍රබල රාශියක් වන කුම්භ රාශියෙන් උපන් ඔබට චන්ද්‍රයා පස්වැන්නේත්, රාහු ග්‍රහයා හයවැන්නේත්, කුජ ගුරු ග්‍රහය සංයෝගය නමවැන්නේත්, බුධ ග්‍රහයා දසවැන්නේත්, රවි ශනි ශුක්‍ර 11 වැන්නේත්, කේතු ග්‍රහයා 12 වැන්නේත් ගෝචර වෙමින් 2018 අභිනව නව වර්ෂය උදා වෙනවා. ඔබට මෙම වර්ෂය ඉතාම යහපත් සුබ නව වසරක් වෙනවා. අනිවාර්යයෙන්ම ආර්ථික තත්ත්වය දියුණු වෙනවා. මේම වසර තුළ ඔබට අනිවාර්යයෙන්ම හදිසි ධනලාභයක් හිමිවන බවක් පෙන්눔 කරනවා. එසේම ඔබට අලුත් ආදායම් මාර්ග හිමි කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබට ආනයන අපනයන වෙළඳ ව්‍යාපාර කටයුතු කරන අයෙක් නම් ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු ඉතාම හොඳින් දියුණු වෙනවා. එසේම ඔබට මෙම වසර තුළ ඔබගේ වෙළඳ සන්නාමය, ඔබගේ සන්නාමය, ඔබගේ කීර්ති නාමය දස දෙස පැතිරෙන බව පෙන්눔 කරනවා. වසර ආරම්භයේ සිට අග දක්වාම ඒකාකාරී දියුණුවක් ඇති වෙනවා ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු තුළ. ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු තුළට ඉතාම හොඳින් ප්‍රසිද්ධිය ලැබෙනවා. ඔබගේ වෙළඳ ව්‍යාපාර කටයුතු ඔබගේ ජන සමාජය අතර ඉතාම ශීඝ්‍රගාමීව පැතිරෙනවා. ඔබට ඉතාම හොඳයි අලුත් වෙළඳ ව්‍යාපාර කටයුතු පවා ආරම්භ කරන්න. විදේශ රැකියා කරන ඔබට ඉතාම හොඳ බවක් පෙන්눔 කරනවා නව රැකියා අවස්ථා සමග. එසේම හාම් පුතාලාගේ හිත දිනා ගැනීමෙන් හොඳ ගමනක් යෑමට මෙම වසර අනිවාර්යයෙන්ම ඔබට අවස්ථාව ලැබෙනවා. භූමිය ආශ්‍රිත කටයුතු කරන ඔබට ඒවායින් අලුත් ආදායම් මාර්ග හිමි වෙනවා. එම කටයුතු දියුණු තියුණු වෙනවා, ඉතාම හොඳයි. ගෘහ ජීවිතය අතින් ගත් කල ඔබට මෙම වසර තරම් හොඳ වසරක් ආයි ලැබෙනවාද කියන එකත් ප්‍රශ්නයක්. පහුගිය කාල වකවානුව තුළදී විවිධාකාර වූ පීඩාකාරී තත්ත්වයන් වලින් බැටකෑ ඔබට මෙම වසර සැබවින්ම අස්වැතිල්ලක් වෙනවා. ගෘහ ජීවිතය අතින් ගත් කල අවිවාහක ඔබට මංගල යෝග සිහිනයේ යථාර්ථයක් වෙනවා. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා තිබූ අයට ඒවා වලට වැඩිහිටියන්ගේ ආශිර්වාදය කැමැත්ත ඔබ වෙත හිමිවනවා. ඒ වගේම තමයි ඔබට වැඩිහිටියන්ගේ සුවිශේෂී වරප්‍රසාද වගේම ආදරේ කරුණාව හිමිවනවා. ඔවුන්ගේ
උරුම හරුමකම් පවා හිමිවන මෙම වසර ඉතාම වාසනාවන්තයි. වැඩිහිටි සහෝදරයන්ගෙන්, ඔබ වැඩිමල් සහෝදරයන්ගෙන් සහ ඔබට හිතවත් ඥාතීන්ගෙන් උදව් උපකාර හිමිවන මෙම වසර ඉතාම හොඳයි. අලුත් ඥාති මිත්‍ර හිතමිත්‍රකම් ගොඩනැගෙනවා. එසේම අමනාප වී සිටි බොහෝ පිරිස් ඔබ කරා ඇදෙන්නේ නිරායාසයෙන් මෙම වසර තුළ. ඉතාම සුබයි, ඉතාම ප්‍රතිඵලදායක අලුත් ගමන් මාර්ගයක පෙරගමනක් සැකසෙන 2018 වසර කුම්භ ලග්න හිමි ඔබට ඉතාම හොඳයි. සෞඛ්‍ය තත්ත්වයෙන් ගත් කල උදරාබාධ සහ මුත්‍රා අසනීප හැරුණ විට නිදන්ගත රෝග ඇති ඔබ පාලනයට යොමු යුතුයි. වෙන විශේෂ ගැටලුවක් ඇති කරන බවක් පෙන්නුම් කරන්නේ. ශරීර සෞඛ්‍ය අතින් ඉතාම නිදුක් නිරෝගීව සිටින වසරක් වෙනවා 2018 වසර. සුබ නව වසරක් වේවා. තෙරුවන් සරණයි. මීන ලග්නය ග්‍රහලව පුරෝහිතයා පණිතුමා යනුවෙන් විරුදාවලිය ලත් ගුරු ග්‍රහයාට අයත් ඉතාම සංවේදී රාශියක් වන මීන ලග්නයෙන් හිමි ඔබට මෙන්න මේ ආකාරයටයි ග්‍රහ තත්ත්වය. චන්ද්‍රයා හතරවැන්නේ, රාහු ග්‍රහයා ඔබගේ ජන්මපත්‍රයේ පස්වැන්නේත්, ඒ වගේම කුජගුරු යන ග්‍රහයන් කේන්ද්‍රයේ අටවැන්නේත්, ඒ වගේම බුධ ග්‍රහයා නමවැන්නේත්, රවි ශනි ශුක්‍ර යන ග්‍රහයන් දසවැන්නේත්, කේතු ග්‍රහයා 11වැන්නේත් ගමන් කරමින් ගෝචරී වෙමින් උදා වෙන අභිනව 2018 වසර ඔබට කෙසේද? ආර්ථික තත්ත්වය ඔබට මෙන්න මේ ආකාරයටයි හැසිරෙන්නේ. ඔබගේ ජන්මපත්‍රයට අනුව රවි ශනි ශුක්‍ර යෝගයක් පවතින බැවින් ඔබගේ වෙනදාට වඩා ආදායම් මාර්ගවලට යම් අවහිරකම් බාධා තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. විශේෂයෙන්ම ඔබ වෙළඳ ව්‍යාපාරික කටයුතු කරනවා නම් ඔබට නිරන්තරයෙන්ම වැඩිපුර මුදල් වැයවීමක් පෙන්නුම් කරනවා ලාභයට වඩා. එසේම ඔබ ආදායම් බදු, එසේම රජයේ වරිපනම් බදු ගෙවන අයෙක් නම් ඔබ ඒවා කලට වෙලාවට ඒවා ගෙවා නිදහස් විය යුතුයි. එසේම ඔබ වාහන සම්බන්ධ කටයුතු කරනවා නම් කල්බදු පහසුකම් ලබාගෙන තිබෙනවා නම් නිසි ආකාරව කලට වෙලාවට එම වාරික ගෙවිය යුතුයි. නැතිනම් ඔබට ඒවා වලින්ද නීතිමය ප්‍රශ්න, නැතහොත් ඒවා අහිමි වීමේ යම් ගැටලුද මතුවීමට පුළුවන්. ඒ වගේම තමයි ඔබට මේ අතරතුර ඔබට කුමන්ත්‍රණකාරී අයගේ වැඩපිළිවෙලක් නිසා, ඒ සතුරු පාර්ශව නිසා ඔබගේ ආදායම් මාර්ගවලට ඔබට ලැබෙන මුදල් අහිමි වීමට යම් යම් තත්ත්වයක් පවතින්නට පුළුවන්. ඒ නිසා ඔබ ආශ්‍රය කරන වටපිටාව, ඔබගේ හිත මිත්‍රාදීන් සම්බන්ධවත් වෙනදාට වඩා අවධානයෙන් සහ සැලකිල්ලෙන් සිටිය යුතුයි. මේ අතරතුර රාහු මහදශා ගත කරනවා නම්, ඔබ කේතු මහදශාව ගත කරනවා නම්, බුධ මහදශාවන් ගත කරනවා නම් ඔබට ආර්ථික වාසි හිමි වෙනවා. විශේෂයෙන්ම රාහු මහදශාව ගත කරනවා නම් රාහුගේ සිකුරු වැනි අන්තර්දශා තුළ ඔබට හදිසි ධනලාභ, එසේම යම් කිසි වශයෙන් ඔබ නොසිතූ වේලාවක ඔබට ලැබෙන මිල මුදල් තත්ත්වයන් ආර්ථික වාසි හේතුවෙන් ඔබගේ ආර්ථික තත්ත්වයේ හිටි හැටියේම ඉහතාම ඉහළ යාමට පුළුවන්. එසේම ඔබ බුද මහ දශාව ගත කරනවා නම් ඔබට වැඩිහිටියන්ගෙන්, ඥාතීන්ගෙන්, හිතමිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමෙන් සුවිශේෂී වරප්‍රසාදය හිමි වෙනවා. එසේම ගෘහ ජීවිතය අතින් ගත් කල ඔබ ඉතාම සාමකාමී තත්ත්වයක ගෘහ ජීවිතය පවතිනවා. විශේෂයෙන්ම ස්වාමි භාර්යා අතර යම් යම් පොඩි පොඩි ආරවුල් ගැටුම් තිබ්බත් ඒවා වැඩි දුර යන්නේ නැහැ. ඉතාම ප්‍රීතියෙන් සිටීමේ හැකියාව පවතිනවා. ඔබට දීර්ඝ විදේශ සංචාර සහ කෙටි ගමන් බිමන් යෙදෙන බවකුත් පෙන්නුම් කරනවා. ඔබ විදේශ රටක පදිංචිය බලාපොරොත්තු වූවා නම් මෙම කාලය තුළ ඒවාද ඉෂ්ට සිද්ධ වීමේ හැකියාව පවතින බව පෙන්නුම් කරනවා. සමස්තයක් වශයෙන් ගෘහ ජීවිතයට මීන ලග්න හිමි ඔබට එතරම් බලපෑමක් හෝ අර්බුදයක් ඇති කරන්නේ නැති බවක් අවධාරණයෙන් කිව යුතුයි. ඔබට සාමකාමී ගෘහ ජීවිතයක් හිමි වෙනවා 2018 වසර පුරාම. විශේෂයෙන්ම 2018 වසර මැදින්, ඒ කියන්නේ ඔක්තෝබර් මාසින් පසුව ඔබට
හොඳ ආර්ථික තත්ත්වයක් සහ සමාජීය වටපිටාවක් සමග ජීවත් වීමේ හැකියාව ලැබෙනවා අභිනව වර්ෂයේදී. සෞඛ්‍ය තත්ත්වයේ මෙන්න මේ ආකාරයටයි රුධිරගත රෝග, එසේම උදරාබාධ, එසේම අධික රුධිර පීඩනය ඇතිවීමට පුළුවන් ඒවායින් ඔබ ආරක්ෂා විය යුතුයි.